ඉන්නේ ඉන්නවනම් මං කියන්නේ රුමේනියා කියන්නේ රුමේනියාවේ තත්ත්වය හොඳ නරක දෙපැත්තක්ම තියෙනවා. තමන්ට රුමේනියාව විදිහට කරගන්න පුළුවන් නම් කම්පැනි හොඳයි නම් පඩියේ විදිහට වෙනවනම් ආයෙ එහෙම කියන ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා කොන්ස්ටන්ට් කියන නගරේ එක්තරා ආයතනයක තමයි වැඩ කරේ. එතනදී ගඩියක් ප්‍රශ්නේ නැති වුණා. සාමාන්‍යයෙන් රුමේනියාවට ආවම පඩිය යුරෝ 500යි ආර දෙන්නේ. අදෝ 500ක් දෙනවා කියන එක අපේ ගන්න දුන්නේ නැහැ. ඒත් නිදි එක විදිහකට දෙන්නේ නැහැ. හැමදාම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඔව්. අපෙන් බැරි කරන්නත් බෑ. එහේ රිෆියුජිලන්න පුළුවන්ද? රිෆියුජිලන්න පුළුවන්. ඒකට ඒක එතරම් සාර්ථක නැහැ. රුමේනියාවට ඇවිල්ලා එතනින් වෙන රටවලට පණිවිඩ ගන්න එයාලා වුණොත් අනිවාර්යයෙන්ම ලංකාවට ඩිපෝට් කරනවා. එතන යුරෝ 5600 වගේ මුදලක්. යුරෝ 5600 වියදම් වුණා. මොකද මේ රටවල් වලට ආව තමන්ට තමන් විතරයි ඉන්නේ ඇත්තටම කවුරුත් නැහැ මොනේ මම නම් ඉන්නේ නැහැට කියන්නේ එන්න පුළුවන් නම් හොඳට හොයලා බලලා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් මේ මාර්ගයෙන් එන්න නැතුව නිකන් තමන්ගේ රටේ නන්දාර වෙනත් ඒවා සල්ලි නැති කරගන්නත් ඒවා ගොඩක් රුමේනියාව ඉඳන් මෙහෙට එන්නේ කන්ටේනර් වල බස් වලේම හැංගිලා ඉන්නේ ඉතාලිය බාල් ගොස්තරන් ගියා විනාඩි 45ක් විතර සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම ඔන්න ඉතින් අදත් මගේ channel එකට විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා මේ වීඩියෝ එක ගැන කියන්න තියෙන්නේ ගොඩක් කට්ටියමට රුමේනියාවේ ඉඳන් ආපු එන්නේ ප්‍රංශයෙන් ඉන්න කට්ටිය අහන කොහොමද එන්න ඕනේ විස්තර මට හම්බුණා ප්‍රංශෙදී රුමේනියෙන් ඉඳන් ප්‍රංශයට අපේ ලංකාවේ කොල්ලෙක්ව ඉතින් එයාගෙන් අපි ඔක්කොම විස්තර දැනගමු කොහොමද එන්නේ මොනවාද හේ වෙන දේවල් එහේ කොහොමද පඩි හැම විස්තරයක් මේ කොහොමද ජීවත් වෙන්නේ ඇයි මිනිස්සු මෙහෙට එන්නේ කොහොමද මෙහෙට එන්නේ කියලා ඉතින් එයා මාත් එක්ක දැන් මේ මොහොතේ ඉන්නවා මේ මගේ channel එකට තාම එකතු වෙලා නැති ඔයගොල්ලන්ට තාම subscribe කරන්න පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වෙයි රුමේනියාවේ තත්ත්වය සහ මෙහෙට එන්න ඕන විදිය ගැන එහෙනම් මගේ channel එකත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න එහෙනම් අපි වැඩේ පටන් ගමුදී ඔයගොල්ලන්ට කිව්වා වගේම මට මේ මල්ලිය තමයි අඹුනේ රුමේනියෙන් ඉඳන් මෙහෙට ආපු යාගේ නමක විස්තර මොකක්ද මේ ඉතින් මට වා කියන්න වාගේ රුමේනියාවේ අත්දැකීම ගැන මොකක්ද වාට මොනවාගේ දෙයක් නැගෙන්නේ වා රුමේනියාවට ආවේ කොහොමද කියලා අපි එතනින් පටන් ගමු මුලින්ම මම රුමේනියාවට ආවම කියන්න පොඩක් අයි කතා කරන්න මම කොළඹ එක්තරා ඒජන්සියකින් තමයි රුමේනියාව දැක්කයි කරේ ඒ කරලා මාස 6ක් විතර ගියා මට රුමේනියාවට එන්න රුමේනියාවේදීම එක 1900ක් 1800ක් වගේ පඩියක් තමයි දුන්නේ දැන. ඒත් මාසෙකමාරක් විතර ගියාට පස්සේ තමයි අපිට පරිපාලනය කරලා පඩියක් දුන්නේ. ඇත්තට මේ පඩියෙන් ඉන්න අමාරුයි. ඒ කියන්නේ මෙයාලා අපිට තුන් වෙනම කෑම දුන්නේ නැහැ. ඒ වෙලාවේ කෑම දුන්නේ. ඒ විස්තරත් එක්ක අපි එතකොට අපිට එහෙ ඇවිල්ලා අපේ වීසා එකට කියන්නේ එයාලේ එහෙම අවුරුද්දක ID එකක් හදනවා අපේ වීසා එක. ඒක හැදුවේ අපේ ලංකාවේ රුමේන් එම්බසින් ගාව විදිහට තමයි තිබ්බේ මාස 6ක කාලයක්. කොහොමද අපි එතන ඉති අපේ පඩි ගන්නකම් මාස දෙකක් විතර පිට වෙන්නේ කියලා. හොඳට ඒක වාස අපේ එතන හරියේ නැති හින්දා අපි එතනින් වෙන තැනකට මාරු වුණා. මාරු වෙලා ඊට පස්සේ අපි එතන ගිහිලා වැඩ කරලා ඉන්නේ. එහෙත් නීති
itu විදිහකට දෙන්නේ නැහැ හැමදාම වෙනස් වෙනවා වෙනස් කි. ඔව්. අපිට මොන දෙන්නේ වෙච්ච ප්‍රශ්නේ තමයි අපි එතන වැඩ කරා අපි ඒජන්ට් කෙනෙක් හරහා තමයි ජොබ් එක හොයාගත්තේ. ඒ කියන්නේ ලංකාවේ ඒජන්ට් ඔයගලට ඒ ජොබ් එක කොහොමද සෙට් කරලා දෙන්නේ? නෑ නෑ ඒ රුමේනියාවෙ ඉන්න අය කරන අය. ලංකාවේ ගොලන් යනනේ වර්ක් පර්මිට් එකක් තියෙනවා. වර්ක් පර්මිට් එකක් තියෙන්නේ අපි මෙහෙට ආවට පස්සේ ඒජන්සි එක නම් අපේ වගකීමක් ගත්තේ නෑ. අපි නිකන් අතහැරියා යා. කිසිම වගකීමක් ගත්තේ නෑ අපි ඒජන්සි එකෙන් ආවට. ඊට පස්සේ අපිම තමයි ඔක්කොම වැඩ බලලා කරේ. ඒකෝට ඇත්තම අපි දන්නේ නෑ නීති වෙනස් වෙලා මෙහෙමයි කියලා. ඒත් එක්ක අපේ වීසා එක එහෙ ඉවර වුණා. ගුරුනාම ආයි අපිට මේ වීසා එකට ඇප්ලයි කරන්න ඇප්ලයි කරන්න බැරි. ඇප්ලයි කරන්නත් බෑ. ඒ රිෆියුජි ඉල්ලන්න පුළුවන්ද? රිෆියුජි ඉල්ලන්න පුළුවන්. ඒ වට ඒක ඇත්තම සාර්ථක සාර්ථක නෑ. ඒකට උදාහරණයක් ගත්තොත් ඔයා වර්ක් පර්මිට් එකකට ඕනම කෙනෙක් වර්ක් පර්මිට් එකට ඇවිල්ලා වීසා එක ඉවර වුණාන් පස්සේ යාට පුළුවන් ද රිෆියුජි ඇප්ලයි කරන්න නැත්නම් යාට හොරෙන් ඉන්න වෙනවද? විද්‍යුත් ඇප්ලයි කරනවා නම් ඒක කරන අය ඉන්නවා ඒ මට ඒකේ සාර්ථක නැහැ ඒ දැන් අර ගොඩක් රුමේනියාවට ඇවිල්ලා එතනින් වෙන රටවල් වලට පණිවිඩ ගන්න යාල අවුනොත් අනිවාර්යයෙන්ම ලංකාවට ඩිපෝට් කරන්න ඕනේ අපි දෙන්නේ මේ ප්‍රශ්නේ වුණා ඒතර ඔයගොල්ලෝ ඉන්නේ ගෲප් එකක් වශයෙන් තමයි ඔයගොල්ලෝ ලංකාවේ මාරයි ගෲප් එකක් වශයෙන් ඒතර ආ ෆ්‍රාන්සියට දැන් ඇවිල්ලා කොච්චර කාලයක් යනවද මේක මම දැන් ඇවිල්ලා මාස 7ක් විතර හතක් වෙනවා වයි මට පොඩ්ඩක් කියන්න රුමේනියා ඉඳලා වාට කොච්චර මුදලක් ගෙලන් වුණාද ෆ්‍රාන්සෙට එන්න මෙහෙමයි මට මෙහෙට එන්න යුරෝ 5600 වගේ මුදලක් යුරෝ 5600 ගෙලන් වුණා හැබැයි මම එන්නේ නැහැට කියන්නේ එන්නේ ඉන්නවා නම් මං කියන්නේ රුමේනියා කියන්නේ රුමේනියාවේ තත්ත්වය හොඳ නරක දෙපැත්තක්ම තියෙනවා තමන්ට රුමේනියා විදිහට කරගන්න පුළුවන් නම් කම්පැනි හොඳයි නම් පඩිය විදිහට වෙනවා නම් ආ මෙහෙම විදිහට ප්‍රශ්නයක් නැහැ. ඔය එහෙම ඉන්න කට්ටියක් දැකින්න රුමේනියා ලස්සනයි. කම්මල් දෙන්න ජීවත් වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. දෙපැත්තක් තියෙනවා මේ මොන මොකද ඒක ඒක තමයි. තුනක් දෙපැත්තක් තියෙනවා ෆ්‍රාන්සිය වෙනවා හොඳ වගේම අරක පැත්තක් තියෙනවා. ඒක අර තමන්ගේ අතේ සහ මම ඉන්න අය කියන්නේ හොඳට හොයලා බලලා අර ඔයත් ගැනම තමන් ඉන්න කම්පැනි එතන කවුරුහරි ඉන්නවද මොකද මේ රටවල් වලට ආව තමන්ට තමන් විතරයි ඉන්නේ ඇත්තටම කවුරුත් නැහැ ඒක අනිවාර්යයෙන්ම මොකද ලංකාවේ නම් එන්නේ නැහැ ගොඩක් අය සංගීතය කට්ටිය නෙමෙයි මෙතන දෙන්නේ රුමේනියාවට ඇවිල්ලා රුමේනියාවේ මොන හරි ප්‍රශ්නයක් වෙලා ආයේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක ලංකාවට යන්න බෑ කවුරු හරි බලන්නේ මිනිස්සු බලන්නේ කාවරේ කන්ටැක්ට් කරගෙන සංගීතයක් හොරාගෙන මේ වගේ රටවල පංචේට ඉතාලියට ගමුනේ වගේ එන්න තමයි බලන්නේ මෙහෙමයි කොයි රටද ගියා තමන්ගේ අතේ තමයි තියෙන්නේ තමන් මොනවද කරන්න ඕනේ තමන්ගේ මේක තමන් දැනගන්න ඕනේ මම නම් ඉන්නේ නැහැට කියන්නේ එන්න පුළුවන් නම් හොඳට හොයලා බලලා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් මේ මාර්ගයෙන් එන්න නැතුව නිකන් තමන්ගේ අතේ නම් නැතර වෙනත් ඒවා සල්ලි නැති කරගන්නත් වෙනවා එතකොට ඔයා කියනවා යුරෝප 5600ක් ගියා කියලා මේකනේ මෙහෙට එනකොට ඔයාල කොයි වගේ අත්දැකීමක්ද මොනද මේ කියන්නේ මෙහෙට එන්නේ කොහමද ඕගොල්ලෝ හැංගිලා දෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් ඒ කියන්නේ ඔයාල කොහොමද බෝඩර් පාස් කරපු ඒ අත්දැකීම පොඩ්ඩක් කියන්න ඇත්තටම අපි ආවේ නර නම් එක ඉවර නගර කවන නම් එක ඉවර කරන අදත් කියන නගරෙන් තමයි ඇත්තටම මේ බෝඩර් එක මේ කරන්න ඕනේ ඔස් කරන්න ඕනේ එක්තර යාළුවෙක්ගේ මාර්ගේ මට මේ විදිහට හම් වුණා එයාගේ මාර්ගයෙන් තමයි ආවේ. කෙනෙකුගේ රුමේ රුමේ රුමේනියන් කට්ටියද නෑ මේ ජාතිකයද නෑ නෑ වෙන ජාතිකයද වෙන ජාතිකයද ඔව් එයාගේ මාර්ගයෙන් තමයි මම ආවේ. ඉතින් යා ප්‍රශ්න මොකද ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ වාහනේක ආවේ ට්‍රේන් එකේද මම වාහනේ කාවේ මම රාජ්‍යෙන් ඉඳන් අපිට ටිකක් දුර පයින් ඇවිල්ලා බෝඩරේ පහු වෙලා එනව තමයි අපි වාහනේ කාලේ එයා බෝඩරේ යවද්දී ගියා මේ අපි දැලේ පාරෙන් ඇවිල්ලා ඊට පස්සේ අපි පත් කරගෙන ගියා ගොඩක් රුමේනියාවේ ඉඳන් මෙහෙට ඉන්නේ කන්ටේනර් වල බස් වලේම හැංගිලා මට දැනගන්න ඔයාගේ අත්දැකීම් කියන්නේ ඔයා දැන් කැලේ කියනවා නම් කොයි වගේ වෙදේකම මොන වගේ අත්දැකීම් වලට දුර මුහුණ දුන්නේ අපි මම කොච්චර වෙලාවක් ගියාද අපිටේ ඒ මාර්ගේ පොස් කරන්නේ කැලේ බාර පොස් කරන්නේ නැහැ 45 පිටු එතන මේ ටිකක් භයානක දෙයක් මොකද කවුරුත් නැහැ හිම
සීතල කාලයක් ආවේ. අරවා බැලලා තිනවද මිල්ල සොයා කියන ෆිල්ම් එකේ පෙන්නන්නේ කැලේ ගිල්ල මිනිස්සුන්ට මේ වගේ අත්දැකීම් කරගන්න. ඉතින් ඒ කියන්නේ සෙල්ලම් නැහැ පන්සලේ නේ ගන්නේ. අවුල් කියනවා වගේ සුන්දර නැහැ. සුන්දර නැහැ. හැමදේම හොයල බලලා පුළුවන් ඇත්තටම ඇවිල්ලා ගේමක් ගහගෙන වීදේ ගොඩ දාගන්න පුළුවන් එකක් තමන්ගේ අපේ තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් කැලේ ඉඳන් එහෙම ඇවිල්ලා කොහෙට දෙන්නේ රුමේනියා වලින් බෝටේ පාස් කරන්න මොන රටටද? අපි පාස් කරන්නේ හංගේරිය. හංගේරිය. හංගේරිය තමයි සදාම වුණේ බෝටේ. ඇස්සේ හංගේරියෙත් ඉන්න යම් කිසි පුද්ගලෙක් එයා හංගේරිය වලින් තමයි අරගෙන එකක් කරගන්නේ. හංගේරිය නම් කෙලිම ගොල්ල කන්සර් වෙනවද නැත්නම් තව වෙන තැනකට යනවද? නෑ අපි වෙනත් රටකට ගිහිල්ලා තමයි මේ. වෙන රට ඒ රටගෙන ඒ රට කොහෙද මේ යුරෝපේ රට? යුරෝපේ රට. ඒ රට මොකක්ද? ලංකාවේ ඉඳසින් පොරාරි. ඉතින් මට ඔයාලට තව මොනවද ඔයාලගේ අත්දැකීම් එක්ක මට කියන්න තියෙන අපි මේ වීඩියෝ එක නතර කරමු. මට ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රුමේනියාවට හෝ කොහෙට ආවලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රුමේනියාවට කතා කරන්නේ හොඳට හොයලා බලලා හොඳ නරක දැන් හැමදේම තියෙනවා හැම රටකම. ඔයාලා හොඳට හොයලා බලලා ඔයාලගේ සජීව වලට අසාධාරණයක් වෙන්නේ නැති වෙන ඔයාලගේ මම ඔයාලේ නිදසයි මට වෙන්න තියෙනවා. ඔව් ඒ පණිවිඩයත් එක්ක ඒ අම්බුච්ච පණිවිඩයත් එක්ක මම මගේ අපේ වීඩියෝ මේ කතාව මෙතනින් නතර කරනවා. ඉතින් විශේෂයෙන්ම ෆ්‍රාන්ස් ටෙන්ඩින් රුමේනියෙන් දැන් ඔයගොල්ලෝ කවුරුරෙන් ඉන්නවද මේ අත්දැකීමක් එක්ක කියන්නේ. ඔයගොල්ලෝ තීරණය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා මමත් මගේ අනිත් වීඩියෝ වල කියනවා වගේම ෆ්‍රාන්ස්ට තනියම එන්න එපා එනවා නම් කාවරි දැනුවත් වෙලා එන්න මොකද මේ රටේ භාෂාව වෙනස් කරකෝල තැරියා වගේනේ. ඉතින් ඒක නිසා ජොබ් එකක් හොයා ගැනීම අවශ්‍යතාවය ප්‍රධානම දේ. ඒක නිසා අනිවාර්යෙන් වෙනවා නම් තනියම එන්න පුළුවන්කම තමන්ට තමන්ගෙන සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් ඇවිල්ලා ගේමක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කන්ටැක්ට් එකක් කෙනෙක් මාර වටිනවා. මේ අත්දැකීමත් එක්ක ඔබලට තව වීඩියෝකින් හම්බ වෙනවා. එතකන් ඔබලට සුබ දවසක් කියනවා. ජය වේවා. ජය වේවා. Elegir.